වැරදිලා යෙදුන නම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. සාමාන්‍යයෙන් මේ මාර්තු මාසයේ මැද ඉඳලා අප්‍රේල් මාසයේ ඉවර වෙනකම් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතීම් දීමනා නිවාඩු යෙදීම් හැම වර්ෂයකම සිද්ධ වෙනවානේ. නමුත් ඔබ දන්නවද මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදුනේ අතපසු වීමකින් කියලා. 1886 ජනවාරි 15 වෙනිදා මේ විවස්ථාදායක මන්ත්‍රණ සභාවේ විවාදයට ගත්තේ 1886 අංක 4 දරන නිවාඩු පනත. මෙහිදී වැඩ බලන භාණ්ඩාගාරික පැටර්සන් සඳහන් කරනවා පහුගිය අවුරුදු 27 ම මිනිස්සු වැඩිපුර නිවාඩු වරන් තියෙන්නේ අලුත් අවුරුද්දට කියලා. මේ වෙලාවේ මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා කියන්නේ වෙනම කතාවක්. ඔහු සඳහන් කරනවා දැන් වෙසක් පෝයත් නිවාඩු දීලා අලුත් අවුරුද්දත් නිවාඩු දුන්නාම සිංහලයන්ට ජාතික සහ ආගමික වශයෙන් නිවාඩු දෙකක් යදෙනවා. ඒක ජාතික සංහිඳියාවට ප්‍රශ්නයක් කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. මේ කතාවට මේ මන්ත්‍රී ලීච්මන් අපූර්ව යෝජනාවක් කරනවා. සංහිඳියාව රැකගන්න ඕනේනේ. ඒකට ලීච්මන් කිව්වේ වෙසක් පෝයේ නිවාඩුව බෞද්ධීන්ට දීලා අවුරුදු නිවාඩුව සිංහල හා හින්දු දෙපාර්ශවයටම දෙමු කියලා. හැබැයි තින් මේක යෝජනා කළාට ඡන්ද විමසීමක් හෝ සම්මත වීමක් සිද්ධ වුණේ නැහැ. එදා සභාවේ ලොග් නෝට් ලැබූ යුරෝපීය ජාතිකයට මේ ඉංග්‍රීසියෙන් කතා කළ දෙයක් මිසක් අපේ රටේ සංස්කෘතිය සංහිඳියාව මේවා ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා ඔහු කළේ අලුත් අවුරුද්ද සිංහල හා හින්දු දෙපාර්ශවයටම අයත් වන විදියට සටහන් කරනවා. මේක තමයි ගැසට් නිවේදනයේට ආවේ. ගැසට් නිවේදනයේ සඳහන් වුණේ සිංහලීසෙන් හින්දු නිව් ඉයර් කියලා. වැරදිලා හරි ජාතීන් අතර සමගිය ඇති වෙන්න සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා යෙදුන එකත් හොඳයිනේ නේ.